යාපනයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල සිට පාගමනින් ඉන්දිය කොන්සල් ජෙනරල් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් එහිදී මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. ඒ යුද සමයේ අතුරුදන් වූවන් ස්වාධීන ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කර දෙන ලෙස මෙන්ම ඉන්දිය ධීවර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් අපි තුවා පසුගිය රජයේ තමා මේ ජනතාවට බලපෑම් තියෙන කියලා. නමුත් මේ යාපාලන රජයත් බලපෑම් දිනවා. යාපාලන තුලත් මේම සිදුවෙන එක අපි කනගාටුව පළ කරන්න කැමති මේ අවස්ථාව. විරෝධතාකරුවන් පවසා සිටියේ අදාළ ගැටලු සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මෙරට රජයට බලපෑම් කළ යුතු බවයි. මෙම කරුණු ඇතුළත් සංදේශයක්ද විරෝධතාකරුවන් ඉන්දියා කොන්සල් ජෙනරාල් කාර්යාලයට බහර දෙනු ලැබුවා. විරෝධතාව සංවිධානය කර තිබුණේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව උතුරු නැගෙනහිර දීවර සහයෝගිතා සංගමයේ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්පයි.